ලංකාවේ අපිට ගොඩක් සැලඩ් කන්න පුරුදු නැහැ නේද? නමුත් මේ වගේම සැහැල්ලු ආහාරයක් විදිහට රැට උනත් කන එක හරි හොඳයි. ගෙදර තියෙන දේවල් වලින් කොහොමද රස සැලඩ් එකක් හදාගන්නේ කියලා මම ඔයගලන්ට අද කියලා දෙන්න යන්නේ. ගෙදර තියෙන දේවල් වලින් අපි ගෙදරම හදාගත්ත සැලඩ් ඩ්‍රෙසින් දාලා කොහොමද කරන්නේ කියලා. නමුත් මම මෙතන ගෙදර තියෙන දේවල් කිව්වට මම මෙතන පාවිච්චි කරනවා ග්‍රීන් කියුකම්බ. නමුත් ග්‍රීන් කියුකම්බ වෙන්න ඕනේ නැහැ. අපි සාමාන්‍යයෙන් ලංකාවේ ගන්න තියෙන පිපිඤ්ඤක වුණත් හොඳයි. මෙතන මම තව වීඩ් එකක් කරපු නිසා මම ගෙනාපු අයිස්බර්ග් ලෙටියුස් තියෙනවා. ඒකත් ටිකක් ගණන්. ඒක අවශ්‍යම නැහැ. තියෙනවා නම් විතරක් ගන්න. ඉතින් අර සැලඩ් එකකට ඒක හැපෙනකොට අර ක්‍රන්චිවට කරස් කරස් කරලා හැපෙනකොට වතුර වගේ දැනෙන්නේ හරි රසකුත් තියෙනවා. අපි එහෙනම් බලමු ඉක්මනටම හදාගන්නේ කොහොමද කියලා. මම මේ තියෙනේ වලින් පොඩ්ඩක් ඕගලන්ට ඔෆිස් එකට ගෙනියන්න හරි එහෙම නැත්නම් ගෑයකට කන්න හරි පෙන්නනම් කොහොමද හදාගන්නේ කියලා. හරිම ලේසි. මුලින්ම මේක දිහා බලන්නකො. මේ මං කිව්වේ තෙල් වෙන් වෙනවා කියලා. මේ අපි ගෙදර හදාගන්නකොට එහෙමයි. හැමතිස්සෙම අපි මේ වගේ එකක් ගන්නකොට හොඳට හොලවලා තමයි ගන්න ඕනේ. ඊට මං අරන් තියෙන මෙතෙන්ට පිපිඤ්ඤා. මම මේ කොළපාට පිපිඤ්ඤා ගත්තට ඔයගලන්ට සාමාන්‍ය අපේ ලංකාවේ තියෙන පිපිඤ්ඤා ගන්න පුළුවන්. අයිස්බර්ග් ලෙටියුස් ගන්න ඕනේ. මං කිව්වේ මම කලින් වීඩියෝ එකකට ගත්ත නිසා ඒ ඉතුරු වෙච්ච ටිකක් තමයි මං ගත්තේ. නමුත් මේක නැති වුණාට කමන්නේ. ගෝවා අමුවෙන්ම කපලා තියෙන. ගෝවා හොඳට සෝදලා හීනියට මේ වගේ කපාගෙන තියෙනවා. කාගෙත් ගෙවල් වල ගෝවා තක්කාලි තියෙනවනේ. තක්කාලිත් පොඩියට කපලා ලුණු චුට්ටයි දාන්නේ. ලුණු ගොඩක් දාන්න එපා. ඊට පස්සේ මගේ ෆ්‍රිජ් එකේ හැමදාම තියෙනවා අර ඉක්මනට තැම්බෙන ඉරිඟු එක. ඉරිඟු තම්බලා ෆ්‍රීස් කරලා තිබෙනේ. මම ඒක පොඩ්ඩක් ඩිෆ්‍රොස්ට් කරලා ගත්තා. එක බිත්තරයක් තියෙනවා. මේ විදිහට කපලා ඒක අන්තිමට තමයි දාන්නේ. මම එතකොට පෙන්නන්න ගම්මිරිස් චුට්ටක් තියෙනවා. අපිට අවශ්‍ය නම් දාගන්න පුළුවන්. අපි දැන් එක්කෙනෙකුට ප්‍රමාණයට මේ වගේ ඔයගලන්ට මේවා මෙහෙම කපලා තියාගන්නත් පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය වෙලාවට ටක් ගාලා ගන්න මේ වගේ පිපිඤ්ඤා. මට ඕන ඔයගලන්ට පෙන්නන්නේ මේවා කොච්චර ලේසිද කියලා. දැන් උදේට හරි මේක කපලා තියාගත්තොත් එහෙම නැත්නම් ඔයගලන් වැඩ ඇරිලා එනකොට අම්මට කිව්වනම් මේ චුට්ට කපලා තියන්න කියලා ලේසි. ඊට පස්සේ ගෝවා ටික. ගෝවා අමුවෙන් තියෙන්නේ. පස්සේ ඉරිඟු. ඔගලන්ට බෙල් පෙප දාන්න පුළුවන් නම් පාට පාට බෙල් පෙප එහෙමත් ගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු. ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම් මෙන්න මේ දෙක මොකද්ද කියලා. මේ වගේ අත් දෙකක් තියෙන්නේ ලොකු සැලඩ් එකක් අපි ටොස් කරනවා නම් මෙන්න මෙහෙම මෙහෙම මේකෙන් තමයි කරන්නේ. මේවට කියන්නේ සැලඩ් ටොන්ස් කියලා. මේ වගේ මේ ගෑරුප්පු දෙකක් හරි හැඳි දෙකක් හරි මෙහෙම අරගෙන මම ගත්ත බෝල් එක පොඩි වැඩි. අපි මේකට දාගමිතට ඔයගලන්ට ලස්සනට පාටවලුත් පේනවනේ. මේ වගේ මික්ස් කරගන්න පුළුවන් ටිකක් ලොකු බෝල් එකකට දාලා. ඊට ගම්මිරිස් චූට්ටක් දාමු. ලුණු දාන්න ඕනේ නැහැ. ගම්මිරිසත් අපේ ඩ්‍රෙසින් එකේ තියෙනවනේ. මේ වගේ දැන්නම් තව ගෝවා ටික. මෙහෙම කවලම් කරගෙන පුංචි කන්ටේනර් එකකට මේන් ටිකක් දාගෙන යන කන වේලාවට මික්ස් කරගන්න. දැන් මම මේක හොඳට හොලවලා මේක ඇරලා ඊට පස්සේ මේක දානවා. මේක හොඳට මික්ස් කරනවා. හරි සුවඳ. මේ ඇඹුල් සුවඳ එනවා.
මොනහරි පෝටීන් මොනහරිත් එක්ක අපි බිත්තරේ දාලා කවලම් කරේ නෑ. මොකද එතකොට බිත්තර කහමද ඔක්කොම හරිය මෙහෙ යනවනේ. ඒක නිසා අපි බිත්තරේ නිකන් උඩින් තියන්නේ ලස්සනට. බලන්නකො හරි ඉක්මනට හදාගත්තානේ. ඊට පස්සේ අපි කරන්නේ මේ වගේ බිත්තර ටික එහෙම දානවා. එතකොට අපිට බිත්තරේකුයි මේ සලාදයි කොළ ජාති තක්කාලි ඔක්ලන්ට ඕන නම් අර දම් පාට ගෝවා එක ගන්න පුළුවන්. ඒ වගේ කැමති දෙයක් කරන්න පුළුවන්. මෙන්න මේ මම කියන්නේ මෙන්න මේ වගේ පොඩි ජාස් හරි එහෙම නැත්නම් මගේ ළඟ තියෙන මේ වගේ පොඩි බෝතල් හම්බුනාම මම හොඳට සෝදලා ඒව අරන් තියාගන්නවා. මේ වගේ එකකට ඇත්තටම මේක හොඳට ෂේක් කරලා මෙහෙම දාලා මම මේ වගේ තමයි සලාඩ් දෙනකොට දුවට මෙන්න මේ වගේ වල දාලා දෙනවා. මේ වගේ නැත්තම් මේ වගේ හරි එහෙම නැත්තම් මේව නම් හිතන්නේ කඩවල් වල ගන්න තියෙනවා මේක. මේක ඉතින් පාවිච්චි කරලා විසි කරනවට වැඩිය පරිසරයට ආදරය කරනවා නම් අපිට මේ වගේ රීයුස් නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් බෝතල් තියාගන්න පුළුවන් චුටි චුටි සයිස් වලින්. ලංකාවේ අපිට ගොඩක් සැලඩ් ගන්න පුරුදු නැහැ නේද? අපි සාමාන්‍යයෙන් අර අමු සම්බෝලයක් තක්කාලි දාලා එහෙම හදාගත්තොත් ඇරෙනකොට අපේ කෑම රටාවට පුරුදු නැහැ. නමුත් මේ වගේම සැහැල්ලු ආහාරයක් විදිහට රැට උනත් කන එක හරි හොඳයි. එහෙනම් මේ වගේම ඕගලන් ආස විදිහේ තවත් රෙසිපි එකක් අරන් මං එන්නම්. මං අණවමා.